නවක වදේ නිසා ඉතාම තිරිසන් ආකාරයට බියගැන්නෙන ආකාරයට සංවිධානාත්මක ලෙස සූක්ෂම ලෙස මේ රටේ දේශයේ උපන් අපේ බිමේ හැබෑ උරුමකරුවන් වන දරුවන්ට පසුගිය වර්ෂයේ නවක වදේ නිසා 2000ක් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ අත්තර බව තමයි පොලිස් කොමිසම වාර්තා කළේ. මේ වාර්තා මම එලෙසින් පිළිගන්නේ නැහැ. ඒ නිසා තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරුවරයෙක්ගේ ප්‍රධානත්වයෙන් අපි කොමිසම පත් කළා. නවක වදේ නිසා විශ්වවිද්‍යාලයේ හැරගිය අයට සාධාරණීය සැලසීමේ කොමිසම. මේ කොමිසම විසින් මේ වින්දිතයන්ට සාධාරණ ඉෂ්ට කිරීම සඳහා පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කිරීම පිළිබඳ පුවත්පත් දැන්වීමක් අද දින සියලුම ජාතික පුවත්පත්වල පළ කරලා තිබෙනවා. ඒ දැන්වීම අනුව නවක වදේ නිසා විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ අත්තරපු ශිෂ්‍යයන්ට තමන්ගේ රාජ්‍යභාවයේ හෙම්පිටින් ආරක්ෂා වෙනවා, තමන්ගේ ආරක්ෂාව පිළිබඳ රජය සහතික වෙනවා. රජයට එහෙම ඒ දරුවෝ ආරක්ෂා කරන්න සහතිකයක් දෙන්න බැරි නම් එහෙම රජයක් තිබිලා වැඩක් නැහැ රටකට. ඒ නිසා ඒ කොමිසමට ගිහිල්ලා සාක්ෂි දෙන්න විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු, ආගමික නායකයන් සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ උගත් විශ්‍රාමික විනිසුරුවරයෙක්ගේ සභාපතිත්වයෙන් පත් වෙලා තියෙන විශ්වසනීය කොමිසමක්. කොමිසමට ඒ දැන්වීම ප්‍රකාරව ගිහිල්ලා නවක වදේ නිසා අසාධාරණ ලක් වෙච්ච දරුවන්ට සාධාරණ ඉෂ්ට කර ගැනීම සඳහා මැදිහත් වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඔබතුමාලා දැන් උද්ඝෝෂණය සඳහා තැනක් වෙන් කළා තිබෙනවනේ. දැන් මනා පරපුරුද්දක් තියෙන ෆීල්ඩ් එක පිළිබඳව ෆීල්ඩ් මාර්ෂල් පොන්සේක මහත්මයා කිව්වා, මේක හැරෙනකොට මට තේරෙනවා තුන් පැත්තෙන් වට කරලා ගහනවා එකා පිට එකා වැටෙන බීරේ වැවටක. ඒකට තමයි කෝ ඔය සැලසුම් කළේ. නෑ, එතුමන්ලට තියෙන විශාලම අමාරුව තමයි එතුමන්ලගේ රජයේ කාලේ කලකී දෑ එලෙසින්ම ගෝඨාභය රාජපක්ෂ රජයේ යටතේත් කරන්න කියලා. අපි අවංකවම සඳහන් කරන්න ඕනේ මේ රටේ නිරායුධ අවිහිංසක 69 ලක්ෂයක් මහා බිල්ලෙක් මවද්දි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඡන්දය ලැබලා දුන්නේ අලුත්ම නැව් මෙතෙක් අනුගමනය කළ නොකළ දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දෙන්නේ. එනිසා මේ හඳුන්වා දී තිබෙන සංස්කෘතියේ එතුමා කියන්නේ එතුමාගේ රජය කරපු දේම කරන්න. ගේට්ටු අරින්ට එපා, ශිෂ්‍යයන්ට පාරේ ඕනේ තරම් උද්ඝෝෂණය කළා, ඒ ගේට්ටු තල්ලු කරන්න, ඊට පස්සේ ප්‍රතිප්‍රහාරය එල්ල කරන්න, එලවෙල වගිල්ල ගහන්න, අඬු කඩන්න, රෝහලට දාන්න, මේක එක තැනක් තියන්ට එපා, මුළු රටේම කරලා ඒ එනේන තැන් වලින් ගෙනල්ලි වෙලා මේ ශිෂ්‍යයන්ගේ අඬු කඩන්න කියලා කියන්නේ. ඉතින් ඒක අපිට කරන්න බෑ. අපි පොදු ජනතාවට විශාල අවහිරතාවයක් වෙනවා. දරුවෙක් පාසල් වෙලාවට ගිහිල්ලා වෙලාවට රැගෙන එන්න, රෝගියෙක් බලන්න යන නිශ්චිත වෙලාව තුළ විතරයි බලන්න පුළුවන්. ඒ බලන්න යන වෙලාවේ රෝගියා බලන්න, ඊළඟට හදිසියකට මේ කරදරයක් වෙච්චාම මේ කරදරේ මිදීම සඳහා අවශ්‍ය බලධාරියෙක් වෙත යාම, මේ සඳහා යන මාමග විශාල වෙලාවක් තදබදයක් ඇති වුණොත් ඒ තුලින් හඬක් නගන්න බැරි මිනිස්සුන්ට වෙන අසාධාරණේ කියලා කෙලවරක් නැහැ. එයින් ඇතිවන රටේ ප්‍රතිරූපයට වෙන හානියත් ඉතා විශාලයි. සංචාරකයෝ විදේශවල දකින අය ලංකාව මෙලෙසින් හැසිරෙන මිනිස්සුන්ගේ රටක් කිව්වහම ආයෝජකයෝ වෙන්නේ නැහැ, සංචාරකයෝ වෙන්නේ නැහැ. ඒ රටක් විදියට ගොඩ ගන්න බෑ. ඒ නිසා තමයි දියුණු රටවල් වලත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝකෙම වෙනම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ළඟත් උද්ඝෝෂණයට වෙනම ස්ථානයක් තියෙනවා. ලෝකේ හැම රටකම උද්ඝෝෂණ වලට වෙනම ස්ථානයක් තියෙනවා. ඉතින් ඒ ස්ථානයට ගිහිල්ලා මේ ප්‍රශ්නයක් අර කියපු ආකාරවලට විසඳෙන්නේ නැත්තම් ප්‍රථමයෙන් ආයතනය තුල විසඳ ගන්න බලන්න. ආයතනය තුල විසඳෙන්නේ නැත්තම් රාජ්‍යාංශේ නම් ඒ ආයතනයේ අදාළ වෙන අමාත්‍යාංශේ විසඳ ගන්න බලන්න. අමාත්‍යාංශයෙන් විසඳෙන්නේ නැත්තම් ඒ අමාත්‍යාංශයේ භාරව ඉන්න දේශපාලන අධිකාරියෙන් විසඳ ගන්න බලන්න. එමත් විසඳෙන්නේ නැත්තම් කැබිනට් මණ්ඩලයට දන්නලා කැබිනට් මණ්ඩලයට විසඳෙන්න බැරි නම් තමයි ජනාධිපතිතුමා වෙතට යන්න ඕනේ. ඒක තමයි ක්‍රමවේදය.
ඉතින් මේ ක්‍රමවේදය කරනතෙක් උද්ඝෝෂණයක් කරන්නට අවශ්‍ය නම් ඒ සඳහා මාධ්‍ය මගින් උද්ඝෝෂණය පැහැදිලි කරන්න පුළුවන්. මාධ්‍ය නිදාසක් දීලා තියෙනවා. අපි කිසිම මාධ්‍ය වාරණයක් කළා නැහැ. කැමැති ඕනෑම ප්‍රවෘත්තියක් ඒ අයගේ ප්‍රවෘත්තිත් අනිත් පාර්ශ්වයන්ගේ උද්ඝෝෂකයන්ගේ ප්‍රවෘත්තිත් නිදාසේ පළ කරන්න පුළුවන්. අපි කියන දේත් එලෙසින්ම පළ කරන්න පළ කළා. මේ රටේ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී අතිමහත් බියෙන් තැතිගත් ජනතාව මේ ඇතිවන කුමන්ත්‍රණකාරී විවිධ බලවේග පිළිබඳ අන්තර්විඥාණයෙන් අපිට වඩා හොඳට දකි. දැකලා මේ අය තියන්න ඕනේ කවර තැන්වලද කියන එක පිළිබඳ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තීන්දුවක් අප්‍රේල් මාසේ පාර්ලිමේන්තු මැතිවරණයේදී ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා.